ඔයා කායක හදාගෙන ආපු එක නම් ලොකු දෙයක් මනෝ. ඔයාට මතකද මගේ අර යාළුවා රොමේෂිකා? එයා next week marry කරනවාලු. මේ අපිටත් invite කළා. ඔන්න මනෝජ් wedding එක නම් ලස්සන්ටම යන්න ඕන. කාටවත් දෙවෙනි වෙන්න බෑ. හරි හරි. ඔකට තව කල් තියෙනවද? තව කල් නැහැ. තව දවස් කීයද තියෙන්නේ? හොඳ සාරි එකක් ගන්න ඕන. ඒකට ජැකට් එකක් මහන්න ඕන. ෆේෂල් එකකට යන්න ඕන. තව වැඩ ගොඩාක් තියෙනවා කරන්න. ඔන්න මේ පාර ජුවලරිස් වලට නම් මම ඔයාලට කරදර කරන්නේ නැහැ. අම්මේ අර අතරම් බට්ටි ගේන්නකෝ. තාම මනෝජේව හරියට දැක්කෙත් නැහනේ. මේ මං ඒවා පරිස්සමට අරන් තියලා තියෙන්නේ. දැන් මේ හදිස්සියේ ගේන්න බෑදුවේ. පස්සේ බලමු මාදවි. මේ එක නෙමෙයි. මට ඔය කියන යාළුවා මතක නැහැනේ. මම ෆොටෝස් ගේන්න. එතකොට මතක් වෙන්නේ. අතරම් බට්ටි ගෙන්නේ බේර ගන්න වෙයි. මොනවා කරන්න තව තියෙන සුමානිය. සමාදී. මං හිතනවා තාත්තට ඇත්ත තීරණ කරලා දෙන්න ඔයාලට පුළුවන් වෙයි කියලා. අනික තාත්තා වගේ නදී පිළිගන්නේ. ඔයා එහෙම හිතනවා නම් මං තාත්තට කතා කරලා බලන්න. අපි හෙටම තාත්තට කතා කරමු. එහෙම හොඳයිනේ. ඔයාගේ කැමැත්ත. මං දන්නවා අනුපම. ඔයාට තාත්තගේ හිත රිද්දලා එන්න බෑ කියලා. හිත රිද්දෙන්ගරත් වැඩිය මට තියෙන ප්‍රශ්න තාත්තා මාව තීරුම් ගන්න තියෙක. අනික තාත්තා මේ කියනා වගේ සල්ලි වලටම කවදත් මගේ ආත්මේ පාවලා දෙන්නේ නැහැ. මං ඔයාට ආදරය කරනවා වගේ සල්ලි බලාගෙන නෙවෙයි සමාදි. මං ඒක දන්නවා අනුපම. සමාදි. තාත්තට කතා කරද්දී තාත්තා බැරි වෙලාවකට ඔයාට බැන්නොත් ඔයාව ගණන් ගන්න එපා. නෑ අනුපම. තාත්තා මොනව කිව්වත් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මං තාත්තත් එක්කවත් ඔයත් එක්කවත් තරහ වෙන්නේ නැහැ. ඔයා මාව තේරුම් ගත්ත කලින් ලොකු දෙයක් සමාදි. මං ඔයත් එක්ක යාළුනේ ඔයා කවුද කියලා හරියට තේරුම් අරගෙන. මං හෙට උදේම එන්නම්. මට හිතෙනවා අනුපම තාත්තට මේ සේරම දේවල් තේරුම් කරලා දෙන්න පුළුවන් වෙයි කියලා. ඔන්න තාත්තට ඔබ පැන්නුවොත් මමත් ගෙදරින් එළියට බහිනවා. කලබල වෙන්න එපා අනුපම. එක පාරක් try කරලා බැරි වුණොත් අපි තව පාරක් try කරමු. මං දන්නවා. ඔයාගේ තාත්තත් ඔහා වගේම තමයි කියලා. එයාව දැකලා කතා කරපු දවස් දෙක තුනට මං තේරුම් ගත්තා. එයා මාව පන්නන්නේ නැහැ. පැන්නුවත් මං යන්නෙත් නැහැ. ඒ මොකද දන්නවද? ඒක මගේ අනාගත ගෙදරනේ. මං වෙන කොහෙ කියලා යන්නද? විකාශ වාඩි වෙන්න. ගාලි ස්පිරිතාලේ මොකක් හරි තොරතුරක් ලැබුණාද ඩොක්ටර්? මට තාම යාළුවව කන්ටැක්ට් කරගන්න බැරි වුණා. මම පුළුවන් තරම් ඉක්මනට තොරතුරක් හොයලා දෙනවා. මං යන්න. මං ආයේ මොකක් හරි දෙයක් ඩොක්ටර්ට හොයාගන්න ලැබෙන්න ඇති කියලා හිතාගෙන. මං යන. ඇයි යන්න හදිස්සි? කමක් නැහැ. නිරාශ මාත් එක්ක කතා කරන්න කැමති නැතුව ඇතිනේ. अनुपम आर नैतिक ने समाधि हिंदनी वह आयकर मात्र के तरह है थी मंग काते को तरह नहीं डॉक्टर मैं कम आगे नॉले बीम मंदें ही था दागे नहीं ने मन तीरने कर आप हो इंग्लैंड जाना एक याने डॉक्टर के माटे उदाव करने वेला वक नहीं थे ताऊ मास देखो तुम अक्मा में ही इन्नो समार इट मम हे गिहि आयसा मेरी करना तिल दिए मगे अक् होगा डॉक्टर मत उदाव करना खेल की बोर वटने मगेनो देखा मैंने डॉक्टर देगा मत अक्ने मत हिता गण पुलवा गया मत कुने किया तेरा से सुना तो मैं किया नहीं डॉक्टर देंगे डॉक्टर की वेडिंग है कैसी है मैं यहाँ है भाई ඔය වගේ බොරු පොරොන්දු දෙන්න එපා. සමාදි වගේ. සමාදිත් මට පොරොන්දු නා. මගේ ආදරය ගැන අනුපම අයියට කියනවා කියලා. ඒත් එයා කිසිම දෙයක් කිව්වේ නැහැ. නිරාෂා. මං ආයෙසම මැරි කරනවා කියලා කිව්වේ. ඔයා එපා කියයි කියලා හිතලා.
මොකටද එපා කියන්නේ? මං ආයෙසට ආදරේ නැහැ කියලා ඔයා හොඳටම දන්නවා. මං ඕවා දන්නෙත් නැහැ දැනගන්න ඕනෙත් නැහැ. මං යනවා. මට මෙච්චර ගාණක් දෙන්න විදිහක් නැහැ මනෝජ්. මගේ අතේ සල්ලි නැහැ. නිකම් බොරු කියන්නේ පජානක. මං අමාරුවේ වැටලා ඉන්න හින්දායි මේ විදිහට ඉල්ලගෙන ආවේ. මගේ ළඟ නැත්තම් මං කොහොමද දෙන්නේ? මං ඔයාගෙන් ඉල්ලුවේ දෙන්න බැරි ගාණක් නෙමෙයි. සම්මාදීගේ වැඩේ තියෙන්නේ තාම වැට උඩ. කරනකම් විශ්වාසෙකුත් නැහැ. අනික මං මනෝජ්ට මේ විදිහට සල්ලි දෙන්න පොරොන්දු වෙන්නේ නැහැ නේ. නිකම් බොරු කියන්නේ පජානක. ෂෙරින්ලා ආව හැටියේ කසාද කෙරෙනවා. මාව නිකම් ගොනාට අන්දන්න ලෑස්ති වෙනවා. මේ කතාව මෙතනින් නවත්තමු. මගේ ළඟ සල්ලි නැහැ. එච්චරයි. මං යනවා. හා 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 හා. මේ රෝයල් ෆුඩ් කම්පැනි එකට පයින් ගහලාද ඔය යන්න හදන්නේ? සමාධි බැඳලා ඊට පස්සේ මම මනෝච්ච වෙච්ච පොරොන්දු ඉෂ්ට කරනවා. මං අනික බෑ කිව්වේ නෑනේ. ඒ ඉතින් සමාධිය බඳින්න ලැබුණොත් නේ. එකක් හොඳට මතක තියාගන්න ජානක. රණ බාහුලා ජානක ගැන විස්තර හොයන්න බාර දුන්නේ මට. මට පුළුවන් ජානක දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් කියන විස්තරේ ඒ ආරංචියේ ඒගොල්ලන්ට දෙන්න. ඊට පස්සේ ජානකට සමාධිය දෑහටවත් දකින්න හම් වෙන්නේ. අතට ආපු ජානසකට අයින් ගහනවාද කියන එක හොඳට හිතලා බලන්න. අන්නව නිරාශා මාත් එක තරහෙන් ඉන්නේ කියලා මං අංකල් එක තරහ නැහැ මෙච්ච දේවල් වලට අංකල් මොනව කරන්නද නෑ 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 මාත් වග කියන්න ඕනේ අනුපම නිරාශා ගැන කියපු දේවල් විශ්වාස කරලා මං එයාට බුරුල්ල දුන්නා මං එහෙම කෙරුවේ අනුපමගේ අනාගතේ විනාශ වෙයි කියලා හිතලා මගේ බලාපොරොත්තුව වතුරේයි කියලා හිතලා අනුපමය හොඳ ක්‍රිකට් කෙනෙක් වෙයි අංකල් බය වෙන්න එපා අනුපම විනාශ වෙන්නයි යන්නේ. සල්ලිකාර කෙල්ලෙක්ගේ සල්ලි වලට වහ වැටිලා විනාශ වෙන්නයි යන්නේ. මට ඒක ඉතින් එයාට තේරුම් කරලා දෙන්න බෑ. හිටයින්ද යා ඒ කෙල්ලෝ කසාද බඳි. සල්ලි වලින් අඳ වුණාට පස්සේ ආයෙත් ඉතින් ආත්මයක් නෑ. අපේ කා ඒ කෙල්ලගේ ජීවිතේ විනාශ කරලා තමුණුත් විනාශ වෙනවා. නිරාෂා, ගෙදරාව නම් ගියත් උඩයිලා කෑම කන්න අතන මෙතන පළවෙන්නේ නැතුව මං එන්නම් අම්මාච්චි ගෙදර එන්නේ මහන්සලා බඩගින්නේ ඔය ඉතින් කතා කරෝයි කියලා දෙලොඩම් පළක් තියෙන එකක් ඈ ඔය සම්ප්‍රප්‍රාප දොඩවල පවුර ගන්න අවල් දෙකටද එවල සමුගේ වැඩක් බලා ගන්නද මං එනවා කියලා තාත්තට අද කියන්න එපා හෙට උදේට කියන්න මං එදි තාත්ත ගෙදරින් ගිහින් හිටියොත් මං කිව්වනේ මං ඒව ගණන් ගන්න නැහැ කියලා. හරි හරි. මේ ප්‍රශ්න විසඳගෙන අපි බලමු. තාත්තා මට කැමති වෙනවා. ඔයා කලබල වෙන්නේ නැතුව ඉන්නකෝ. මං ඉක්මනටම ඔයා ළඟට එනවා. ඒක නවත්තන්න කාටවත් බෑ. ඔයාටවත් බෑ. හරිද? මැනර්ස් දන්නේ නැද්ද? මැනර්ස් දන්නේ කොහොමද ඔය 3rd class මිනිස්සු? ඔයා කිසිම දෙයක් කියන්න එපා. ඕන දෙයක් කියන්න දීලා අහගෙන ඉන්න. මං හෙට ඇවිත් තාත්තට කතා කරන්න ඕන විදිහ දන්නවා. ඕකේ. බයි. ඕන කෙනෙක් අහගෙන හිටියාම මං කාටවත් බය නැහැ. කොහොමටත් අම්මලා එන කලින් මං තීරණයක් ගන්නවා. සම්බාලි. පර්ලාචි. මම හෙට මගේ ෆාදර් ඉන් ලෝ මීට් වෙන්න යනවා. You're great. Thank you. You must be a respectable man. But be careful. Wedding කතා කරන්න යන්න එපා.
එයා හිතයි ඔයගේ කට වැඩි කියලා. ආ කතා නොකර ඉන්නත් එපා. එතකොට එයා හිතයි ඔයා කුල ඇටි වැඩි කියලා. ඕ බැරි වෙලාවත් රූප රත්න ගැන නම් කතා කරන්න එපා. අපේ ෆැමිලි ගැන කතා කරන්නකෝ. බය නැතුව කියන්න ඔයා අපේ ෆැමිලි එකේ කෙනෙක් කියලා. හරි අපි යමුද? ඕම ඉන්න. මේ මේක බලන්නකෝ. මටත් ඕනේ මෙන්න මේ විදිහේ ගෝල් කලර් බෝඩ් එකක් තියෙන සාරික. මේක මේ ඉන්ඩියන් මැගසින් එක යන්නේ. මේවා ගන්න ඉතින් ඉන්දියාව යන්න වෙයි. නෑ මනෝජ් ටිකක් මහන්සි වෙලා හෙව්වොත් මෙහෙත් තියෙනවා. අද දවසම යයි වගේ. ඔව් ඉතින් අද හම්බුනේ නැත්තම් හෙටත් යන්න වෙයි. ඔන්න මනෝජෝ නාහෙන් ගන්නත් නැතුව මාත් එක්ක ළඟින්ම ඉන්න ඕනේ. මට මේ වෙඩින් එකට ග්‍රෑන්ඩ් විදිහට යන්න ඕනේ. හරි හරි. දැන්වත් යන්ද? මනෝජ් අපි ජුවෙලරිස් ටිකක් අරන් යන්න. එතකොට සාරියකට මැච් කළම ගන්න පුළුවන් නේ. නෑ නෑ නෑ. ජුවෙලරි ගෙනියන්න ඕනේ නෑ. මං ජුවෙලරිස් ගමු කිව්වේ වාට ලේසියටනේ. එතකොට ආයේ සාරියක මාරු කරන්න උනත් උනේ නැහැනේ. රත්තරම් බඩු අරගෙන පාරේ යන්නේක එච්චර නුවණට හුරු නෑ මාදවි. ඉතින් අපි පාළු තැන් වලට යන්නේ නෑනේ මනෝජ්. අද කාලේ ගේම් කාරින් ගැටි ඔයා දන්නේ නෑනේ. ආ? පිස්තෝලේ ඔලුවට තේලි වරලා බට්ටු කිල්ලුවාම මොකද කරන්න වෙන්නේ? දෙන්න වෙනවා. හරි. එනා යන්න. Samadhi, you can't go out. Miss Vendabona ට මං කියලා තියෙනවා තමාට අයිති වැඩ කොටස විතරක් කරාම හොඳටම ඇති කියලා. අයිති නැති දේවල් වලට ඉන්වෝල් වෙලා නිකන් ප්‍රශ්න ඇති කරගන්න එපා. මේ ගෙදර නම්බුව ආරක්ෂා කිරීම මගේ වගකීමයි. මං එළියට ගියා කියලා නම්බුව නැති වෙන්නේ නැහෙනේ. බය වෙන්න එපා. Samadhi, this is not a joke. ඔයාට මගේ ෂෙඩියුල්ස් වලින් පිට වැඩ කරන්න බෑ. ඔයා හදන්නේ මේ පවුලේ නම්බුවත් විනාශ කරලා රොයල් ෆුඩ් කම්පැනි එකත් විනාශ කරන්න. මේ මට පරක්කු වෙනවා. මං යනවා. මං දන්නවා ඔය කොහෙද යන්නේ කියලා. හිතන්න එපා හිතේ තියෙන අදහස් ඔක්කොම ඉෂ්ට වෙවි කියලා. මිස් වැන්දබෝන කොහොමද දන්නේ මගේ හිතේ තියෙන දේවල්? මං හොඳටම දන්නේ. ආ එහෙනම් කියන්න බලන්න මං කොහෙද යන්නේ කියලා. සමාදී ඔෆිස් එකට ගිහිල්ලා වැඩ කරන්න. මම මේ කියන්නේ අන්තිම වතාවට. ඔයා එලියට ගියොත් මම ෂෙරින්ට ෆෝන් කරලා කියනවා ඔයාගේ පිටරට ඉන්න බොයෆ්‍රෙන්ඩ් ගැන. කියන්න කියන්න. මටත් මිස් වැන්දබෝන ගැන හුඟක් දේවල් කියන්න තියෙනවා. මං ගැන කියන්න තියෙන මොනවද? අම්මා මට කෝල් බෑක් කරාම මං ඒව අම්මටම කියන්නම්. තාත්තේ මම උඹේ තාත්තා වෙන්න බෑ අනුපම. මම උඹේ තාත්තා නම් උඹට මගේ ගතිගුණ පිළිගන්න ඕනේ. නිකන් විකාර කතා කරන්න දෙපා තාත්තේ. උඹට මං කියන දේ තහන්නකෝ. මම අවුරුදු 41ක් ආණ්ඩුවේ ආරක්ෂාව කෙරුවා. මගේ පඩිය ඇරෙන්න සත පහක්වත් මං ආණ්ඩුවෙන්වත් ඔය කිසිම කෙනෙකුෙන් ගත්තේ නෑ. මටත් තිබුණා සල්ලි වලට අඳ වෙලා ෆයිල් එක හොයන්න මෙච්චරයි. ෆයිල් එක ලොක්කට ඉදිරිපත් කරන්න මෙච්චරයි. ඒක අනුමත කරගන්න මෙච්චරයි කික්කියා සල්ලි හම්බ කරන්න. එහෙම කෙරුවා නම් මට අද ඔළුව උසලා මිනිහෙක් වගේ ඉන්න බෑ. තාත්තේ මං කියන දේ ටිකක් අහුම්කම් දෙන්නකෝ. මං අර කියපු ගෑන් ළමයා අද එනවා තාත්තාව හම්බෙන්න. මෙහෙට එනවා? ඔව්. ඇයි මොකද? තාත්තට දැනගන්න පුළුවන් මං ආදරය කරන සල්ලි වලටද නැද්ද කියලා. ඔබ මට තාත්තේ අක්කාද?